Stranger Things Season 2 Episode 7. We got say Elva Penna Manhane. Make or say Patanga not take camera. 11 no penana, a amate katakar sagar noa. A tamma. Repeat, take an article my penane. Sunflower right taker the guy left taker hatarai. Hold on. Rainbow, a hamakila kikia in noa. A with Rakna, 11 to visuals of penane, 80 vitarai. Then 11 danagan noa. Ama comari kiana tricarane. At the camber hit upon it can have Hoyagana Kiela. Leono take a Danaganoa. Leone Kata Loco Matakinoa, Etho Loco Matamata Kenoa. Ekal Ama 11 Hoana Godak Kutsakara, 11 Magam and Atun Lamagana Twister Hoya Tibba. Ama Hem and Atun Lamaki Godak details Sekatukola Tibba. And Nevaki file Lika, 11 Lokuamar Tibakila Lavataki Mataka Kenoa, a file like a Hoyla 11 to Genoa. 11 Naka Pella Pella Balati. Ekavagan Atuna Godak Lama innoa, Athin 11 Dakapulama Tinoa. Then a photo එක තියලා එයාත් එක්ක කන්ටැක්ට් කරගන්න උත්සාහ කරනවා ඒත් බැරි වෙනවා එහෙම රෑ නිදා ගන්න ලෑස්ති වෙලා එතකොට try කරලා බලනවා එහෙමම කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකට ගිහින් එතන ගිනි මලයක් වගේ දෙයක් තියෙනවා ඒ හැරි 11 හොයපු කෙනා ඉන්නවා එකපාරටම 11 නැගිටලා මං එයාව හොයාගත්තා කියලා පල්ලා තට්ටුවට බැහැලා එනවා එතකොටම ලොකු අම්මා කාත් එක්කද කතා කරගෙන ඉන්නවා හොපා තමයි මේ නම්බරේ දුන්නේලු ජෙන් බැරි වෙලාවත් මෙහෙට ආවොත් ඉන්ෆෝම් කරන්න කියලා හොපයි තව ජොයිස් බයස් කියන එක්කෙනා කිව්වා කියලා කියනවා. ලොකු අමානක් දැන් කතා කරන්නේ කවුද කියලා. මෙයාගේ නම ෆ්ලෝරන්ස් ලෝ. ඒ දේවල් සේරම 11 අහගෙන ඉන්නවා. 11 දැනගන්නවා. හොපෝ එයාගේ අම්මා ගැන දන්නවා කියලා. එහෙමම 11 ලොකු අම්මගේ සල්ලි ටිකුත් තරම් එතනින් පැනලා යනවා. එහෙමම chapter එකේ නම දානවා chapter 7 The Lost Sister. දැන් 11 බස් එකේ 8 හොයාගෙන යනවා. එහෙම යද්දිත් එයා ඉන්න තැන බලනවා. එයා ඉන්නේ ඉලිනොයිස් වල. ඒක සිටි එකක්. 11 බැස්ස ගමන් උස ගොඩනැගිලි දැකලා 11 පුදුම වෙනවා. ඒවත් බලාගෙන 11 8 ඉන්න තැන හොයාගෙන යනවා. එයා ඉන්නේ බිල්ඩින් එකට ගිහින් කතා කරද්දී. එතන 8 නැහැ. 8 ගේ යාළුවෝ සෙට් එකේ ඉන්නේ. ඒ කට්ටිය හිතන්නේ 11 පොලිසියෙන් එවපු කවුරු හරි ඔත්තුකාරයෙක් වෙන්න ඇති කියලා. ඒ කට්ටිය අහන කොහොමද මේ තැන හොයාගත්තේ කියලා. දැන් ඒ කට්ටිය ඇයි ආවේ කියලා අහනවා. එතකොට 11 මම මගේ සහෝදරිය හොයාගෙන ආවේ. එයා මෙහෙ තමයි හිටියේ. මේ බලන්න කියලා බෑග් එක අත දාන්න යද්දී එතන හිටපුණා බය වෙනවා තුවක්කුවක් අතෙලිට ගනීද කියලා. නෑ ඒක ඇතුළට එහෙම අත දාන්න නැහැ. හිමීට අත ගන්න. එහෙම කියද්දි හිමීට ඒකේ ෆොටෝ එක අරන් ඒ කට්ටියට පෙන්නනවා. ඒ කට්ටියත් ඒක බලලා "වා සෙල්ලම් කරනවද? මැජික් එකක් වගේ ෆොටෝ එකක් දැක්ක ගමන් මේ තැනට හොයාගෙන එන්න පුළුවන්ද? ඔයා බොරු නේද කියන්නේ?" එහෙම කියලා ඉත්තාවලුවා. පිහියක් තරම්. එයා බය කරනවා. එතකොටම පිහිය හරි මකුලුව ගොටක් මතුවෙනවා. ඒක දැකලා එයා හොඳටම බය වෙලා පිහියත් බිම දාලා දඟලනවා. එතකොට පැත්තකින් නම් කෙනෙක් කියනවා. "ඔයාට හරියට නටන්නත් දන්නේ නැහැ ඇක්සල්. ඒ වෙන කවුරුත් නෙවෙයි 8. එයා හිතනවා ඔයා කවුද කොහෙන්ද ආවේ කියලා. එතකොට ඩ්‍රීම් සර්කල් එකේ මගේ අම්මා තමයි ඔයා ගැන කිව්වේ කියලා කියනවා. ඩ්‍රීම් සර්කල් කියන්නේ අර කළු පාට බෑග්ග්‍රවුන්ඩ් තියෙන තැන. එහෙම 8 ගේ ෆොටෝ එකකුත් දෙනවා. ඔයා මගේ සිස්ටර්. මම ඔයාව රේන්බෝ රූම් එකේ දැක්කා. ඔයාගේ නම මොකද්ද? ජේන්." එහෙම කියද්දි නම්බර් 8 අතල්ලා බලනවා. ඒක 11 කියලා ගහලා තිනවා. ඒ වගේම 11 උත් බලනවා. ඒක නම්බර් 8 කියලා ගහලා තිනවා. ඊට පස්සේ දෙන්නම සතුටින් වැළඳ ගන්නවා. දැන් 11 එයාට සිද්ධ වුණ හැම දෙයක්ම කියනවා. පොපා ගැනත් කියනවා. පොපා ගැන අහලා එයා ඔයාගේ gift එක පාවිච්චි කරන්න දෙන්න කැමති නැතුව ඇති. ඒක නිසා තමයි එයා එහෙම ඔයාව හිර කරලා ඇත්තේ. 11 ඔයා අනිත් අය වගේ නෙමෙයි. ඔයා ස්පෙෂල් චයිල්ඩ් කෙනෙක්. එහෙම කියද්දි 11 අහනවා ඔයාටත් gift තියනවද එතකොට? gift කියන්නේ powers වලට. ඔව් ඒක වෙන විදිහේ gift එකක්. ඇස් වලට පේන්නේ නැති දේවල් ඔයාට මට පෙන්වන්න පුළුවන්. එතකොට ඒක තියලා ද ස්පයිඩර්ව ඩාන්ස් කරන්න තිව්වේ. ඔව්. එයාට ස්පයිඩර් නම් බයයි. බය කරන්න විතරක් නෙවෙයි. ඒක හොඳ දේවල් වලටත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. එයා සමනලෙක්ක පෙන්නනවා. ඒක පාටටපත් වෙනවා. 8 කියනවා. මේක ඉලූෂන් එකක් විතරයි. මන් නැති දෙයක් ඔයාගේ ඔළුවේ තියෙනවා වගේ පෙන්නනවා. එච්චරයි මගේ පවර් එක. ඒක බල 11. ඔයා ඇත්තද? ඔව් මං ඇත්ත තමයි. 11 සැකේටත් ඒක ටච් කරලා බලනවා. දැන් 11 එක්කන් ගිහින් බෙට් එකකුත් දීලා ඔයාගේ අම්මා කාරණයක් එක තමයි ආව මෙහෙට එවලා ඇත්තේ. අදින් පස්සේ මේක තමයි අපේ ගෙදර. එහෙම කියලා 11ට කියලා නිදා ගන්න කියලා එතනින් එනවා. ඇවිල්ලා යාළුවන්ගේ මුණ ගැහිලා කියනවා. "එයා මාව හොයාගත්තේ මේ ෆොටෝ එක තියලා." ඒ කියන්නේ මම හියුමන් රේඩර් එකක් වගේද? ඔව්, ඒ වගේ තමයි. අපි ආයෙත් ඇටම්ප්ට් එකක් කරන්න ඕනේ. ආයෙත්ද? අපි පොලිසියෙන් හොයාගෙන ඉන්නවා. කරන්න දෙයක් නැහැ. එයා ගොඩක් වේදනාවකින් ඉන්නේ. එයාට මේක ඕනේ. අපි try කරලා බලමු එයා කියන්නේ ඇත්තද නැද්ද කියලා. හිතලා කියන්නකෝ. එහෙම කියලා එතනින් යනවා. දැන් 11 නිදාගෙන ඉද්දී එයා ඩ්‍රීම් සර්කල් එකට යනවා. අර හොප වෝකි ටෝකි කතා කරනවා. මෙයාට ඇහෙනවා. හොප කියනවා "මං කරපු එක වැරදි. මට සමාව වෙන්න" කියන එක. මං හැසිරෙන විදිහටත් මට සමා වෙන්න. එහෙම කියන සමාවිල්ල නැහැ ඔක්කොම අහගෙන ඉන්නවා. මෙතන කවුද කෙනෙක් පිටිපස්සෙන් අත තියනවා වගේ දැනෙනවා. ඒත් එක්කම බලද්දි 8 11 නැගිටවනවා. දැන් 8 11 අනිත් යාළුවන් ටිකත් අඳුරනලා දෙන්නම් කියලා එයාලා ගාවට එක්කන් යනවා. එහෙම ඉත්තෑවලුව ගාවට ගිහින් මෙයා තමයි ඇක්සල්. මකුළුවන්ට බය වුණ කෙනා. එහෙම නේද? ඔව්. තා ඩෝටි කියලා කෙනෙක් වෙන්නනවා. ඊට පස්සේ ඩ්‍රයිවර්. එයාගේ නම මික්. තා තඩියෙක් ඉන්නවා. එයාගේ නම වර්රිය. දැන් 11 එයා ගාවට ගිහින් එයාගේ අත බලන් try කරනවා. ඒතොර 8 කියනවා. බල්ලා වැඩක් නෑ. එයාගේ අතේ නම්බර්ස් නැහැ. ඒතොර මෙයාලා කොහොම අපි වගේ නෙමෙයිද? නැහැ. හැබැයි මෙයාලත් එක්තරා දුරට අපි වගේ. සමාජයෙන් වෙන් කරපු කට්ටිය. එහෙම ගැදි වර්රිය කියනවා. නම්බර් 1 ගේ නම කාලි. කාලි තමයි අපිව බේරගත්තේ. අපේ හිතයි අපේ මොළේ දෙකම සනසවුවේ. ඒතර ඉත්තවලුවා කියනවා. මේ ජීවිතේ එක මැරෙන්න ඕනේ නැත්තම් ෆයිට් කරන්න ඕනේ. කාත් එක්කද ෆයිට් කරන්නේ? එතකොටම නම්බර් 8 ඩෙන්ටි කාඩ් වගේක් දාලා කියනවා. මෙතනින් ඔක්කොම කට්ටිය එක්තරා දුරට අපේ ජීවිතේ වෙනස් කරපු කට්ටිය. ඇත්තටම දැන් බැංකුවකට හොරකම් කරන්න නෙවෙයි ගිහිලා තියෙන්නේ කෙනෙක්ව මරන්න. මෙයාලා හැමෝගෙම පලි ගන්නවා. ඒ වගේම යාළඟ තියෙන බඩු මුට්ටු යමත් හොරකම් කරගෙන එනවා. "හේ ළමයා අහපු ගම බය වුණාද?" එහෙම කියලා ලෙවන්ගෙන් අහද්දී ලෙවන් කියනවා, "මාත් ෆයිටර් කෙනෙක් තමයි. හර්ට් කරපු කට්ටියව මැරුවා. දැන්ුත් ඒ වගේ තමයි. අපිත් මරන්න යන අපිට හේට් කරපු කට්ටිය තමයි. හර්ට් කරන කට්ටිය. එයාලා අපිව හේට් කරන්න කලින්ම අපි ගිහින් එයාලා මරනවා. කොහෙන්නකෝ මාත් එක්ක කියලා." තැනකට එක්කන් එනවා. එතන තියෙන ටිපර් එකේ කොටසක් වගේ එකක්. ඒක අපි ළඟට අරන් එන්න කියනවා. දැන් ලෙවන් උත් try කරනවා. ඒත් එයාට ඒක හොල්ලන්න විතරයි පුළුවන්. ඊට එහා මොකුත්ම කරන්න බෑ. දැන් 11 මට බෑ කියද්දී 8 කියනවා, "ඊයරා මට කිව්වනවා වෑන් එකම උස්සව කියලා." ඒවලේවා කේන්තිං හිටියේ. ඒ කියනවා කේන්තිං හිටියොත් ඔයාගේ බලය වැඩි වෙනවා. ඒ නිසා කේන්ති ගන්න. පාට තරහ යන දේවල් මතක් කරගන්න. එහෙම කියද්දී 11 හොප එක තරහෙන් ඉන්නේ. අම්මා මැරුණා කියලා කිව්වා. ආයි විල්ව බලන්න දෙනවා කියලා රවට්ටවුවා. ඒ දේවල් හැමදේම මතක් වෙනවා. තව එයා බැනපු දේවලුත් මතක් වෙනවා. ඒ දේවල් මතක්කදී ආයි කේන්තිය වැඩි වෙලා ඒ කියපු කෝච්චි පෙට්ටියත් ළඟට වෙනවා. ඒක දැකලා අනිත් හතර දෙනාත් ගොඩක් සතුටු වෙනවා. දැන් තැනකට එක්කන් ගිහින් මෙයාලා ඔක්කොම අපිට හර්ට් කරපු කට්ටිය. මෙයාලෙන් කවුරු හරි දන්නවද? එහෙම කියাদি ලෙවනුත් එක දිහා බලනවා. එතකොට තඩි මොට්ටෙක් පෙන්නලා මෙයාම දන්නවා. මෙයා තමයි අපේ අම්මට හර්ට් කරේ. ඉලුෂන්ස් වල බලද්දී අම්මට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් අල්ලන්න මෙයා. මෙයා වාගේ අම්මා විතරක් හර්ට් කරේ නැහැ. ඉතින් මෙයාව හොයාගන්න එක අපිට අමාරුයි. ඔයාට පුළුවන් නේද මෙයා හොයාගන්න? දැන් ලෙවනුත් රේඩියෝ එකක් ඔන් කරලා එයා ඉන්න තැන හොයා ගන්නවා. දැන් හැමෝම යන්න ලෑස්ති වෙනවා. තුවක්කුත් රෙඩි කරගන්නවා. එහෙමම ලෙවන්ට ඩ්‍රෙස් එකක් අඳලා මේකප් එකක් දාලා එයාලා වගේම වෙනස් කරනවා. දැන් හැමෝම බෙන්ටෙන්ගේ සීයාගේ වෑන් එක වගේ එකට නැගලා එතනින් යනවා. එයාලා යද්දි පොලිස් කාර් එකක් තියෙනවා. එතන පොලිසිය කෙනෙක්. මෙයාලා යන දිහා බලන් ඉන්නවා. ඒ වුණාට එයාලා මොකුත්ම රියැක්ට් කරන්නේ නැහැ. ඒ කියන්නේ 8 ඔයාගේ බලය පාවිච්චි කරලා එයාට ඉලූෂන්ස් වගේ වෙන මොනවා හරි පෙන්නලා තියෙනවා. දැන් මගදී මොනාරි කණ්ඩගම කියලා සුපර් මාකට් එකේ නවත්තනවා. මෑලා කණ්ඩගම කිව්වට සල්ලි දීලා ගන්න නෙවෙයි යන්නේ. මං කොල්ල කන්න. ඒත් ගිහින් එතන ඉන්න කෙනාට කියනවා, "හේ, බාත් รูม එක ලීක් වෙනවා. පොඩ්ඩක් බලන්න." එයාට ඉලූෂන්ස් වගේ පේනවා. බාත් รูม එක ලීක් වෙලා තියෙනවා. එයා එහෙම ඇතුළට ගියාට පස්සේ මෙයාලා හොරකම් කරන්න පටන් ගන්නවා. ඉත්තෑලුවා. කැෂියර් එකට පැනලා කැෂියර් එකේ තියෙන සල්ලිත් ගන්නවා. ඒ වගේම 11 එයාගේ ආසම පෑන්කේක් වගේ කෑම එක අන්න ඒක අරගන්නවා. දැන් මෙයාලා මෙහෙම ඉද්දී ලයිට්ගේ පවර් එක ඉවර වෙලාද කොහෙද? අර කැසියෝයිත් ගන්න එක දික් කරලා ඔහොම හිටපන්. ගත සල්ලි ටික ඇතුලෙන් තියපන්. එහෙම කියලා ගන්න එක දික් කරලා බය කරනවා. දැන් 8 එයා ළඟටම ඇවිත් අත දික් කරලා කෑ ගහපු ගමන් එයා විසිකලා ගිහින් පිටියට වදිනවා. එහෙමම එයාලා එතනින් පැනලා දුවලා යනවා. දැන් තඩියේ ගෙදර ළඟටම ගිහින් ලෙවන්ට බලන්න කියනවා. "එහේ එයා විතරක් තනියෙන් ඉන්නේ" කියලා. එතකොට ලෙවනුත් බල්ලා කියනවා, "ඔව් එයා විතරක් තනියෙන් තමයි ඉන්නේ. වෙන කවුරුත්ම නැහැ. හරි එහෙනම් යමු" කියලා හැමෝම ගෙදරට කඩම් පනිනවා. ඊට පස්සේ එයා වල්ලලා තැනක ඉඳවලා 8-11 ඔයි ගිහින් මාස්ක් එකක් ගලවලා අපි දෙන්නව දන්නවද කියලා අහනවා. එතකොට එයා දන්නේ කියනවා. දැන් 8 එයා ඉලූෂන්ස් වල එයා පොඩි කාලේ ඉන්නා වගේ පෙන්නනවා. එතකොට තමයි එයා දැනගන්නේ මේ දෙන්න කවුද කියලා. දැන් 11 අම්මාව එයා හර්ට් කරා. එහෙම කියලා උස්සලා විසික් කරනවා. එයා කියනවා, "ප්ලීස් මාව අතහරින්න. එයා කියපු නිසා තමයි මං කරේ. එතනින් ආට මට ඒකට කිසිම සම්බන්ධයක් නැහැ." "නෑ. ඔයාට chance එකක් තිබ්බා. එයා හොඳ නැති කෙනෙක් කියලා දැනත් ඔයා ඇත්ත එක හිටියා." "නෑ නෑ පොඩක් ඉන්න. මං උදව් කරන්නම්. බර්නර්ව හොයාගන්න උදව් කරන්න." ඒ කියන්නේ සුද්දාව. එතකොට ලෙවන් කියනවා, "නෑ තාත්තා මැරුණා. නෑ එයා ඉන්නේ ජීවිතුන් අතර. අපිට බොරු කියන්න එපා රේ." "නෑ මං බොරු කිව්වේ නෑ. මං ඇත්ත තමයි කියන්නේ. මං ඔයාලව එයා ඉන්න තැනට එක්කන් යන්නම්." එතකොට 8 කියනවා, "නෑ එයා ජීවිතුන් අතර නැහැ. ಯಾ ಜೀವಿತಂಗಂದ್ರೆ ಇನ್ನೊಂದು ಏನು ಕಾವದ ಯಾವ ಹೊಯಾಗೇನೆ ವಾ ಹೊಯಾಗತ್ತವಾಗಿ ಇದಂಗೆ 8-11 ಕೀನವ ಯಾವ ಮರಾಂಡ ಕೀಲ ದನ್ 11 ಹೋದ್ ಬೆಲ್ಲ ಅಲ್ಲ ಹಿರ ಕರಲ ಮರಾಂಡ ಹದನವ ಎತಕ್ರಮ ಯಾಗೆ ಫ್ಯಾಮಿಲಿ ಫೋಟೋ ಆಗದಾಕಿನವ ಯಾಡ ದೂಲ ದೇನ್ನೆ ಕಿನ್ನೆಗೆ ಎಮ ವರ ದೇನ್ನ ರೂಮ್ එකකට ගිහින් බලද්දි ඒ දෙන්න ඉන්නවා හැංගිලා පොලිසියට කෝල් කරනවා දැන් 11 මොනා හිතුවත් දන්නේ නැහැ එයාව අතහරිනවා ඒත් 8 ඔයා දැන් එයාට අනුකම්පා කරනවා වගේ ඔයාගේ අම්මට එයා අනුකම්පා කරේ නැහනේ එයා මරන්න එහෙම කියලා එයා මරන්න කියලා ફોર્સ කරනවා දැන් අර දෙන්නත් ඇවිත් ඉක්මනට මම ඔය කටේ පොලිසියට කෝල් කරලා එහෙම කියලා කියද්දි නෑ අපි ආපු වැඩ ඉවර කරලා යන්න ඕනේ කියලා 8 කියනවා දැන් 11 එයා මරන්න බෑ කියද්දි 8 මරන්න හදනවා ඒත් 8ට මරන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් එහෙම සයිරන් සවුන්ඩ් එක ඇහෙද්දි එයා ඉක්මනටම එතනින් පැනලා යනවා. දැන් වෑන් එක ඇද්දි 11ට 8 කියනවා. ඔයා එයාට අනුකම්පා කරන එක ඔයාගේ කැමැත්තක්. ඒත් මම මරන්න යද්දි මාව වළක්වන්න හොඳ නැහැ. එහෙම මෙයාලගේ වෙයාහවුස් එකට එනවා. 8 අහනවා ඇයි එයාව මැරුවේ නැත්තේ? එතන ළමයි හිටියා. ඉතින් අපිත් පොඩි කාල ළමයි විදිහට හිටියේ. එයා අපිට අනුකම්පා කරාද? 11 මෙයා අහන්න මාත් ඔයා වගේ තමයි. මං ඔයාට කියන්නේ මං කරා වගේ වැරද්ද කරන්න එපා කියලා. මාත් ඒ කාලේ ඔයා වගේ තමයි හිතුවේ. ඒත් එහෙම වැඩක් නැහැ. අපේ තරහ පිට කරන්න ඕනි. අපි යාළුවත් එක්ක ෆයිට් කරන්න ඕනි. ඒ කටට විරුද්ධ වෙන්න ඕනි. කාවද? එහෙම කියලා ලෙවන් අහද්දී පිටිපස්සෙන් සද්දයක් ඇහෙනවා. බලද්දී ඒ සුද්දා. සුද්දා මෙයාලා දෙනවා හොයාගෙන එතනට ආවි. නෑ ඔයා ඇත්ත කෙනෙක් නෙවෙයි. අවුරුදු කීයක් ගියාද? එක දවසක්වත් ඔයා මාව හෙව්වේ නැහනේ. එහෙම කියද්දී ලෙවන් හොඳටම බය වෙනවා. සුද්දාව දැක්කත් බය වෙන එක ලෙවන්ගේ වීක් පොයින්ට් එක වගේ. දැන් ඒක නිසා තමයි 8 ඒක පාවිච්චි කරන්නේ. එයා කියන්න ඕනි දේවල්. සුද්ධහරා කියනවා දැන් ලෙවන් කියනවා ඇති නවත්තන්න කියලා කෑ ගහනවා එතන තියෙන ලයිට් උඩ ඩිම් වෙනවා දැන් 8 ඇවිල්ලා කියනවා මේක හිරගෙදරක් නෙවෙයි ජේන් ඔයාට ඕනනම් පොලිස් කාර්යාලය ගාවටම යන්න නැත්තම් මෙහෙ ඉඳන් ඔයාගේ අම්මා වෙනුවෙන් පලි ගන්න මේ වෙලාවේ මෙයාලා ඉන්න තැන පොලිසියෙන් කොහොම හරි හොයාගෙන මෙයාලා ඉන්න තැනටම එනවා මෙයාලා මේ වෙලාවේ කාඩ් සෙල්ලම් කරගෙන ඉන්නවා දැන් ලෙවන් එයාගේ ෂර්ට් එක අරන් බදා ගන්නවා එතකොටම එයා ඩ්‍රීම් සර්කල් එක ඇතුළට යනවා. එතකොට ලෙවන් දකිනවා හොප ඉන්නේ ලැබ් එක ඇතුලේ කියලා. ඒ විතරක් නෙමෙයි. එයා ඉන්නේ කලබල වෙලා. එහෙමම ලෙවන් ඒක දිහා බලාගෙන ඉද්දිම මයික් ඒක ට්‍රැප් එකක් කියලා එතෙන්ට ඇවිත් කෑ ගහනවා. ඒකත් දකිනවා. ඒ දේවල් සිද්ධ වෙන්නේ මේ වෙලාවේ. ඒ කියන්නේ ගිය එපිසෝඩ් එකේ සිද්ධ වුණු වෙලාවෙම තමයි ලෙවනුත් මේ දේවල් දකින්නේ. ඒත් එක මේ හරියට පොලිසියෙන් එනවා. එතකොට මේයි. ඒකට කාටවත් හෙල්ලෙන්නේ නැතුව ඉන්න කියනවා. දැන් පොලිස් නිලධාරීන් ඒ හරින් ඇවිත් මේ කට්ටිය ඔයාලට පේන්නේ නැහැ. ඒ කියන්නේ 8 ගේ බලය පාවිච්චි කරලා ඒ කට්ටිය මයින්ඩ් එක රැවට්ටලා. දැන් ඒ කට්ටිය එතනින් ගියාට පස්සේ මෙයාලා ඉක්මනට මෙතනින් පැනලා වෑන් එකේ නැගලා යන්න හදනවා. එතකොට මේ හරියට පොලිස් නිලධාරීන් ඇවිත් මේ කට්ටියට වෙඩි තියනවා. 8 යාගේ බලය පාවිච්චි කරලා ඒ හරිය වැටක් වගේ ඉලූෂන් එකක් පෙන්නනවා. දැන් මෙයාලට වැඩි වෙලාවක් නැහැ. දැන් 11 වෑන් එකට නගින්නේ නැහැ. 11 කියනවා මට එන්න බෑ. මං ආයෙත් යන්න ඕනි. මගේ යාළුවෝ ඔක්කොම කරදරයක වැටලා ඉන්නේ. එහෙම කියද්දී 8ටත් මොකුත් කියාගන්න බෑ ලෙවනුත් එතනින් යනවා මේකටත් හදිසි වෑන් එකක් තරම් ඉක්මනින් මෙතනින් යනවා ලෙවන් ගියාට පස්සේ 8ට ගොඩක් දුකයි 8ට ඇඬිලා වගේ දැන් ලෙවන් බස් එක යද්දී එතනට ආච්චි කෙනෙක් ඇවිත් කොහේ යන්නේ දුවේ කියලා අහනවා ඒත් කතා කරන්නේ නැහැ ඇයිවත් තනියෙන් යන්නේ කියලා අහනවා කව බලන්න යන්නේ කියලා අහනවා මගේ යාළුවා බලන්න යන්නේ කියනවා එතනින් මේ කොටස ඉවර වෙනවා අපි ඊළඟ කොටසෙන් හම්බෙමු thank you